විදුවියන් සහ හැමෝටම අයිබුවන්. අද විදු කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Facebook එකේ මේ දවස්වල ආපහු හිසෝසවල තියෙන Facebook වෛරස් එක ගැන. මේ වගේ මැසේජ් එකක් සමහර විට දැනටමත් ඔබට ලැබිලා ඇති. මේක Facebook මගින් ව්‍යාප්ත වන වෛරසයක්. මේක අලුත් දෙයක් නම් නෙමෙයි. වසර කිහිපයක ඉඳන් මේ වෛරසය විවිධ ස්වරූපවලින් අපිට දැක ගන්න ලැබුණා. මේ දිනවල එන අලුත්ම ස්වරූපය තමයි ඔබට මේ දකින්න ලැබෙන්නේ. තමන්ගේ මිතුරෙකුගෙන් ලැබෙන මේ පණිවිඩය තමන්ගේ නම තියෙන වීඩියෝ එකක් නිසා බොහෝ දෙනෙක් මේක මත ක්ලික් කරන්න පෙළඹෙනවා. ඔබ නොකළ යුතුම වන්නේ ඒ දෙයයි. හොඳයි, අපි බලමු ඔබ මේක ක්ලික් කළාම මොකද්ද වෙන්නේ කියලා. මේ ලින්ක් එක ක්ලික් කළාම ඔබව වෙනත් වෙබ් පිටුවකට ගෙන යනවා. එහිදී මේ වීඩියෝව නැරඹීමට අවශ්‍ය බව පවසා යම් මෘදුකාංගයක් ඉන්ස්ටෝල් කරන්න ඔබව පුළඹවනවා. ඇත්ත වශයෙන්ම ෆ්ලෑෂ් ප්ලේයරය හෝ එවැනි වෙනත් මෘදුකාංගයක් ලෙස එහිදී පෙන්වුවත් එහි තිබෙන්නේ හැකර්ස්ලා විසින් නිර්මාණය කරපු මෘදුකාංගයක්. මේ ඔබ ස්ථාපනය කළොත් එමගින් ඔබේ වෛරස් ගාඩ් එකේ ක්‍රියාවලිය ටිකෙන් ටික අඩපණ කරනවා. එවිට හානිකර මෘදුකාංගවලට පහසුවෙන් පරිගණකයට ඇතුල් වෙන්න පුළුවන්. මේට අමතරව මෙම වැඩසටහන ඔබේ පුද්ගලික දත්ත සොරාගෙන ඒ නිර්මාණය කළ කෙනා වෙත ලබා දෙනවා. උදාහරණයක් විදිහට ඔබේ Facebook password එක, credit card වල රහස්‍ය තොරතුරු ආදී විවිධ තොරතුරු ඔවුන් සොරා ගන්නවා. ඒ විතරක් නෙවෙයි, මේ වෛරසය මගින් ඔබේ මිතුරු ලැයිස්තුවේ සියල්ලන්ට ඔබට ලැබුණු ආකාරයේම පණිවිඩයක් යවනවා ඔබ යවන විදියට. අන්න ඒ විදියට තමයි මේ වෛරසය ලෝකය පුරා ව්‍යාප්ත වෙන්නේ. මේ ආකාරයෙන් වෛරස ට්‍රෝජන් හෝස් විතරක් නෙමෙයි, ransomware වලටත් ඔබේ පරිගණකයේ හෝ ජංගම දුරකථනයේ නිරාවරණය කරනවා. හරි, දැන් මේ අවදානමෙන් ඔබ ගැලවෙන්නේ කොහොමද? පළමුවෙනි දේ තමයි මේ වගේ මැසේජ් එකක් දැක්ක ගමන් ඒ chat history එක ක්ලීන් කරලා දාන එක. මොකද වැරදිලාවත් මේ ලින්ක් එක ක්ලික් වුණොත් ඔබ අවදානමක වැටෙන්න පුළුවන්. දැන් ඔබ මේ ලින්ක් එක ක්ලික් කළා නම් කරන්න තියෙන්නේ මේකයි. හැකි ඉක්මනින් ඔබේ password එක වෙනස් කරන්න. password වෙනස් කරද්දී ඔබේ නම, උපන් දිනය වගේ කෙනෙකුට අනුමාන කරන්න පුළුවන් දේවල් නැතුව ඔබටම විශේෂිත වෙච්ච වචනයක් හෝ අකුරු ඉලක්කම් වල එකතුවක් password එක විදියට පාවිච්චි කරන්න. ඔබ ඒ පරිගණකයෙන් ඔබේ බැංකු ගිණුම්, credit card සහ email වගේ ගිණුම් වලට log වෙලා හිටියනම් ඒ password පවා වෙනස් කරන එක නුවණට හුරුයි. මොකද මේ hackersලා ඔබටත් නොදැනීම ඔබේ password එකෙන්ම log වෙලා ඔවුන්ගේ වැඩ කටයුතු කරගන්න පුළුවන්. දෙවෙනි කරුණ තමයි බාහිර apps වලට ඔබේ Facebook account එකට log වෙන්න දීලා තියෙන වරප්‍රසාදය ඉවත් කරන එක. Facebook එකේ උඩ දකුණු කෙළවරේ තියෙන පුංචි ත්‍රිකෝණය click කරලා settings වලට යන්න. ඒකේ තියෙන apps and websites කොටසට ගිහින් බලන්න ඔබ නොදන්නා apps එහි තියෙනවද කියලා. එහෙම තියෙනවා නම් ඒවා select කරලා remove කරලා දාන්න. අනවශ්‍ය කිසිම app එකක් එහි තියන්න එපා. මොකද මේ list එකේ තියෙන apps වලට ඔබේ අනුදැනුමකින් තොරව ඔබේ Facebook ගිණුමට ඇතුල් වෙන්න පුළුවන්. මේ පියවර දෙකම අනුගමනය කළාට පස්සේ browser එකට ගිහිල්ලා browser එක reset කරන එක තමයි වඩාත්ම හොඳ ක්‍රමය. Google Chrome එකේ නම් settings වල advanced menu එකට ගියහම reset button එක ඔබට දැක ගන්න පුළුවන්. අනෙක් browsers වලත් මේ පහසුකම් තියෙනවා. මේ ටික කළාම ඔබ 90% ආරක්ෂිතයි. නමුත් කල්පනාවෙන් ඉන්න ඔබේ Facebook හෝ වෙනත් ගිණුම් වලට වෙනත් කිසිවෙකු පිවිසෙනවද කියලා. එහෙම ඔබට දැනෙනවා නම් re-image, plumbind, anti-malware වගේ මෘදුකාංගයක් මගින් මේ වෛරසය ඉවත් කරගන්න පුළුවන්. ඒ වගේම මතක තියාගන්න ඔබේ වෛරස් ගාඩ් එකත් නිතරම අප්ඩේට් කරලා තියාගන්න. එතකොට ඔබ කොහොමත් ආරක්ෂිතයි. ඉතින් මේ ක්‍රමවේදය අනුගමනය කළොත් ඔබටත් පුළුවන් මේ වෛරසයෙන් ගැලවිලා ඉන්න. ඔබේ මිතුරන්වත් මේ ගැන දැනුවත් කරන්න, මේ පණිවිඩය ඔවුන් එක්ක ෂෙයා කරගන්න. මේ වගේ දේවල් ගැන දැනුවත් වෙන්න විදු පේජ් එක ලයික් කරලා, විදු සබ්ස්ක්‍රයිබ් කරලා විදුවියන් කෙනෙක් වෙන්න. අලුත් දෙයක් එක්ක අපි ආයෙත් දවසක මුණගැහෙමු.